මුළු පවුලටම තේ බොන්න මාසෙටම රුපියල් 255ක් පමණයි රෝසාකහට Dialog Triple Blaster වාසි දැන් තවත් වැඩි වෙලා විනාඩි 2000ක් SMS 2000ක් සමග anytime data GB 3ක් ඔබ මාමයි බ්‍රෙක්ෆාස්ට් පාර්ට්නර් කරගෙන මාමයි බ්‍රෙක්ෆාස්ට් කියන්නේ දෙයට එක්වන්න අනේ ඉතින් ඔය උඹම අයනේ හිතේ තියෙන දේවල් කියන හැමදාමත් ලැජ්ජෙන කියන්නේ 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 අනේ මේ මැට් හා කියන්නේ ඔය ඒ වචනේ ගොඩ කාලෙකින් කිව්වේ නෑ අනේ කියන්නකෝ දැන් නම් ආසයි අහන්න අනේ මේ ඔය කෝලං කරන එක නවත්තලා ඉන්න තැනින් අර බූරුවාට එන්න කියනවාද මට මේ ගෑම් එක දීලා යන්න ඕනේ අනේ නැත්තම් ඔයා මේක ගිහලා දෙනවද මම යන්න ඇත්තට එක එක නගේ කෑම් අදින්න මං අනේ මේ මහිය අයියේ ඔයාට ඕන නම් එයා හොයාගෙන ගිහලා දෙන්න ඔයා කෝල් කරලා නේ එන්නේ නැත්තේ එයා එයිද හරි හරි හැබැයි ඔයා හිතන්න එපා ඔයා බලන්න මම මේ ආවා කියලා හරි එහෙනම් දැන් හිතන් ඉන්නවා නම් කරුණාකරලා එක හිතින් අපහැරලා දාන්න ඉතින් ලස්සන දවසක ලස්සන කොල්ලෙක් මට කිව්වා හිතේ ඇති වෙන හැඟීම් කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා ඔව් ඉතින් ඒක කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා මම කැම්පස් එකේ ඉගෙන ගන්න ඇති අපෝ මං දැනුත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ අනිත් උගේ මිනිස්සුන්ගේ උද්දච්චකම නැති කරන්නේ කොහොමද කියලා මේ දවස්වල මම පරීක්ෂණ කරනවා මේ ඔය කටවාණ කියලා අරට එන්න කියන්නේ එහෙම නැත්නම් පණිවිඩයක් හරි යවන්න මට දැන් රස්තිය අවදි වෙවි ඉන්න වෙලාවක් නැහැ මට වැඩ තියෙනවා එහෙමයි ස්වාමීනි තරහ අවසර මං දැන්ම දූතේ පිටක් කරලා හරියට ඔය තරහ ගියාම තහන්න කියුට් අනේ කියන්න කවුරු හරි ඇතේ පොඩ්ඩක් ඉන්නකෝ මම මේ අර ඒ ප්‍රොපෝසල් එක දැම්මා ඒක ඕ එක දැම්මා නෝ හා 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 කොහෙද මේ ගාල කඩාගෙන වගේ දුවන්නේ මේ කල්ලා මේ උඹ වැඩ සේරම කතා කරගත්තද කියපන්කෝ මේ ඇමෙත්තුමා මේ මං ඇමෙත්තුමාට මේ කියන්නම හිටියේ මේ කොහෙද හිටින් මේ වැඩත් එක්ක මට මේක අමතකුණානේ කරගන්න බැරි වුණානේ කරාම නැනේ බොමෙතන මේ පඬිතකන් කියෝගෙන ඉන්න ලෑස්ති වෙන්න එපා. මේ අනිතක උඹගේ ඔය ඉල්ලීම් අරවම මේ මෙතන ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්න එපා එමෙතුමාට. උඹගේ අර ගෙදර ගැන කියපු කතාවත් ඒක පොඩ්ඩක් පස්සේ බලමු මොකද කරන්න පුළුවන් කියලා. බලන්න ඕකල්පන මහත්තයා. මූ මේ ගෙයක් දොරක් තියාගෙන අපේ අර හවුසින් ප්‍රොජෙක්ට් එකේ ගෙයක් ගන්න ඕනේ කියලා ලිස්ට් එකට නම දාන්න දඟලනවා.
නෑ නෑ මිලින්දයි අය මේ තව ගයක් තිබ්බා කියලා අය ඕක මේ වැඩි වෙන්නේ නැහනේ. අනිත් එක මේ මං තව ටික දවසකින් ජනප්‍රිය වුණාම ඔය ටීවී ප්‍රෝග්‍රෑම් වල මියුසික් වීඩියෝ වල ඉඳපුවාන් පස්සේ ඉතින් ඔය පත්තර වලින් එහෙම ඇවිත් එනවනේ ගෙවල් වලට එනවනේ. එතකොට ඉතින් මට හොඳ ගයක් තියෙන්නේ බෑයි. ඒක තමයි මම මේ කියන්නේ තුමා. අනිත් එක ඉතින් අර මගේ අප්සරා නංගි ගැනත් මගේ ඉතින් මේ පොඩි එකක් තියෙනවනේ. ඉතින් මං නයන මේ බැඳලා අර මේ වෙලා ඉන්න මිනිස්සුන්ට මං ගයක් දෙන්න ඕනේ. ඈ උඹ තාම බැඳලා නැහැ. බැඳ දවසක කීපන් මොනාරි කරන්නම් අපි. නැද්ද බං? අනේද කියන්නේ අනේද කියන්නේ. යකෝ මේ මම කසාද බැඳපු මිනි. ඈ වයස අර මේ ඔක්කොම සම්. අඩුවනේ මමවත් ඔය ලිස්ට් එකේ මේ නම දාලා තියනවද මම? මේ මිලින්ද අයියා මේ බොරු කියන්නේ පෑ. ඔයාගේ නම තමයි මුලින්ම තියෙන ලිස්ට් එකේ. ඒ ඒ ඒ කට කට කට. යකෝ උඹ රින් ගන්න නැති තැනක් නැහැනේ. උඹ ඒක අස්සෙත් රින්ගුවද? ඈ ඕන නැති දේවල් හොයන්න එපා පාඩුවේ හිටපන් හොඳේ. කල්න බලහංගු මං මුන් දෙන්නා. ලිස්ට් වල උඩින්ම තියෙන්නේ උඹලගේ නම්නේ. උඹල දෙන්න දාගත්තානේ. එහෙමම කතා කරන්න එපා කල්පන මහත්තයා. මොකද ඉතින් ඔය ලිස්ට් වලට මේ මගේ නම දාන්න නැතුව වෙන කාගේ නම දාන්නද? මොකද ඉතින් මම මේ ඔය ඡන්ද කාලෙදී මොනතරම් මැරිගෙන දේවල් කරා ජීවිතේ පරදුවට තියලානේ මං වැඩ කළේ. කොල්ලොත් එක රෑලි වෙනකල් ලයිට් කණු දිගේ ගස් දිගේ ඒ වගේද සොහොන් පිට්ටනි වලත් අපි පෝස්ටර් ගහලා තියෙනවා. ඒ නිසා ඔය ලිස්ට් එකේ මම තමයි නම දාන්න ඕනේ උඩින්ම. නැතුව අනිතකේ ඉතින් කල්පනා මහත්තයා දැන් ඔය මේ රජයෙන් ඔබතුමා කඩාගෙන තියෙන ලොකු අයිසින් කේක් එකෙන් අපි පොඩි අයිසින් කෑල්ලක් ආවහම මොකද වෙන්නේ? ඔයා තනියම මුළු කේක් එකම ගන්න දාදන්නේ. මේ මේ අපි ඒවයින් ගෙවල් ගන්න නැහැ හරිද? ඒකනේ 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 නයිනේ ඔබ දන්නේ නැති දේවල් කතා නොකර ඉඳහන් ඇමතිතුමාට මොකටද බං මේ මෙහෙ හදන ඔය කුකුල් පූඩු වගේ පොඩි පොඩි ඒවා. මේ අන්තිමට ආපු ප්‍රොජෙක්ට් එකේ කොමිස් මුදල්ලට ඇමතිතුමාට හම්බ වුණේ එංගලන්තේ පොඩි විලා එකක්. විලා එකක්. දැන් ඉන්න කටවහගනින්කෝ බං. සෝරි සෝරි සෝරි. ඒ ඇත්තද බං? මොකද ඉංග්‍රීසි වල ගියත් තියෙනවද? අපි දන්නෙත් නැහැ. ගියක් කියන්නේ බං මේ අර වෝක්ෂා වල තියෙනවා බං පොඩි පොඩි ගැප් බං. හොඳ පොඩි. ඊඩම විතරක් අක්කර දෙකක්. පත විලා එකක් තඩි විලා එකක් හරි හරි එගෙන පස්සේ කතා කරමුකෝ. පවුනේ ඇයි වයි ආවේ මෙයා ඇයි ඇවිල්ලා තියෙන්නේ? ආ ඒක තමයි කල්පන මාත්‍ය මම නම් එන්න කිව්වේ නෑ මේ ඇත්තටම ඇයි නැගි මේ අවේලාවේ ඇයි අහන්නේ මං ඉතින් ආවේ කල්පනා ඒව හම් වෙන්න. බලන්න මේ කාර් එකේ ඇති ලිස්ට් එක. ආ ඔව් කාර් එකේ ලිස්ට් එක මට පොඩ්ඩක් එක අමතකයි මේ කාර් එකේ ලිස්ට් එක මේ දැන් අපි ගිහිල්ලා මේ අපි ගිහිල්ලා ඒකට දැන් දලුගම මුදලාලි අර තව නම් වාගයක් දාන්න තියෙනවා කියලා කිව්වා. මම ඒ ටිකක් දාන්නම්. හරි හරි ඒක දාන මේක කරගෙන අපි ඊට පස්සේ එතන මෙන්න මේ අපි යන්කෝ ඒක දාමුකෝ දාමු ලිස්ට් එක මේකට හොඳ හොඳ සෙල්ලම් එනවා නේද? පාවණී ඉතින් මචං මේ ඇවිල්ලා තියෙන්නේ ඔය දලු ගමන් කරලා බං අපේ ඡන්ද වැඩවලට උදව් කරනවනේ බං. ඉතින් මේ මිනිස්සුන සලකන්න එපා බං අපි. ඉතින් අර හවුසින් ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික තිබ්බා ඉතින්. මේ ඒක නෙමෙයි මම උඹට කියන්න ගියේ බං. උඹ මිනිස්ටර් එකට මේ කෙල්ලෝ එක්කන් එනවා කියලා මට මේ කම්ප්ලේන්ට් ඇවිල්ලා තියෙනවා මිනිස්ටර් එක බලන්න. මොකද්ද ඒ කේස් එක? හැමදාම කම්ප්ලේන්ට් මට. නෑ නෑ බං. මේ අයර යාළුවෙක්ගේ නංගිලා දෙන්නේ ඔෆිස් එක බලන්න ඕනේ කොහොමද මං එක්කන් ආවා මං ඉතින් හිතුවේ නෑ. ආ පොඩ්ඩක් ඔයාලා බලලා වැඩ කරපන්. මං නැත්තම් කම්ප්ලේන් එනවා මං බාන කරා. මේ මම පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් එන්න. ඉතින් දුවා ගත්තා දන්නේ නෑනේ බං. මම ඉක්මනට එන්න. අනේ පොඩ්ඩක් බලන්න. කන්න මම ඉක්මනට එන්නම්. හරි 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 හරි. Zellers Roundies හැම පැක් එකකම වික්‍රමයක්. ගයමු දවසක
வெஜி ட்ரபிள் விசந்தன நோ ஃப்ரைட் ரைஸ். අලුත් රෙසිපි දැනගන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න. බජාජ් ජෙනුයින් පාර්ට්ස් දැන් ගෙදරටම ඩිලිවරි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින්. ඔඩබර පනින්න මොහොන්නම් හොඳටම බැනලා ඉවරලයි අන්තිමට මැණිකේ කියලා කියන්න. මරු මැණිකේ. මට කාටවත් එහෙම කියන්න ඕනේ නැහැ. මං කාටවත් එහෙම කියන්නෙත් නැහැ විශේෂයෙන් ඔයාට අසිනි. බලමු කිසම් මොකද්ද වෙන්නේ කියලා. මං කොහොමත් මේ හැම දෙයක් ගැනම හොඳට බලන් ඉන්නේ. මට උලත් එකයි පිලත් එකයි දැන්. ඇයි? ඇයි මෝ කෑ ගහන්නේ? අපි දැන් සෑහෙන්න වෙලාවක ඉඳලා බලන් හිටියා. කවුද තමුසේ? අපි මීට කලින් දැකලත් නැහැ නේ මෝ. අසේනි. කවුද මෝ ගෙන්න ගන්නේ? ඒ දැන් මොකද්ද ප්‍රශ්නේ? මේක අපි දෙන්නා කතාවක්. අම්මරසි. මෝ බලහන්කෝ. ඇයි ලොකු සයිස් එකේකෙද්ද? හලෝ මේ. අයියේ මේ අයියේ මේ මගේ යාළුවෙක්. මං දන්නේ කෙනෙක්. නංගි මේ. ඔයාට ඕන ඕන අය ගෙන්නගෙන මෙතන සද්ද දාන්න බෑ. ගෙන්න ගත්තයි කියමුකෝ. උගේ සද්ද බලන්නකෝ. ඒක දැන් මොකද්ද වෙන්න ඕන කියලා කියන්නකෝ. මොනවද ඔය තමුසේ කියන්නේ? මේක කැම්පස් එක. තමුසේ මොනවා කියලා ඇතුළට ආවේ? ඒ ඒ ඒ. දිල්ෂාන්. මේ අපේ අයියා යකෝ. බත් එක දෙන්න ආවේ මට. මේ සිකියුරිටි එකට ඉන්ෆෝම් කරලා තමයි ආවේ. ආ. අයියා නම් කමක් නැහැ. පොඩ්ඩක් උගේ සද්ද වැඩි. පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියන්නේ. යමම් බා. තියාගන්න තමුසේ කැම එක. තමසේ මේ බම්බු ඇඩ් නිසා මමත් නිකන් චාර් වෙනවා එක එකට. හැබැයි අසෙනි ඔකට ඔහම වෙච්ච එකත් හොඳයි. පණ්ඩිතකමට කියලා වැඩක් නැහැ බං. ආපු වෙලෙ ඉඳන්ම බයිනෝ බයිනෝ ඉවරයක් නැහැ. ආ. එහෙනම් ඉතින් හොඳම වැඩි. කෑවද? නෑ තාම. කම්. ඒ හරුන් ෂේප් වෙයිද බං? මේ ඉන්නේ මොකද්ද පොලායි කරන්න ෆෝන් එක කාන්ස් කරන්නවත් නැතුව ෆෝන් එක ගිරලා දින්නේ ලැබු මගුලක් නෙවෙයි බා මේ පේන්නේ දව වැඩ මේ බිට් වල බෝඩ් ගාන්න අර දොරවල් හදන්න ඒක වැඩද මට වැඩ වැඩ තමයි දැන් කෝවනේ මහි අයියෝ මම ආව හම්බෙන්න කියලා ආවේ එදන් ගිහින් උදේම ලෑස්තිලා කොහෙද ගියානේ අයි මොකද අවුලක්ද අවුලක් තමයි අනේ මහිය අය අසේනිත් එක තරහ වෙලා නැහැ. හැම වෙලාවෙම අසේනිව මග අරනවලු. අසේනිත් එක කතා කරන්නේ නැහැලු. අසේනිව එලව ගන්නවලු. මොකද්ද අයියේ මේ? මේක ඉවරයක් තියෙන පැය නේද? අපිත් ඔය ගැන උත් එක්ක කතා කරන්න තමයි හිටියේ. කොයිද ඉතින් ඌ අපිත් එක්ක කතා කරන්නේවත් නැහැ නේ බං. අපි වෙන්නන්නවත් බෑනේ. බැලලා එලව ගන්නවනේ. මේක නම් ඉතින් එහෙම තමයි. මහිය අය හැම වෙලාවෙම කියනවලු අපි මේක නවත්තමු මේක හරියන්නේ නැහැ. ඔවා කියන්න ඕනේ නෑනේ පොලා අයියේ. මේ අසේන් ඉතින් ওই සම්බන්ධ පටන් ගත්තේ මේ මහිය අයත් එක්ක කොහොම නතර කරන්න බලාගෙන නෙමෙයිනේ. මොකද දැන් ඌ එහෙම කතා වුණොත් කියලාද? වනේ එකපාරක්ද දෙතුන් වතාවක්ම කියලා. අපේ අසේන් දන්නේ නැද්ද ඉතින්? ඒක ගැන හිත හිත අඬනවා අඬනවා අඬනවා. කැම්පස් එකේ වෙලා බලන් ඉන්නවා දැන් මහියයි දැන් මහියයි කද්ද අයියේ තින් මේක කිසිම තේරුමක් නැහැනේ මොන දැන් ඊයේ නම් පොඩ්ඩක් ඔය හොඳට මැසේජ් කරලා තිබ්බලු ඊට පස්සේ ආයි රණ්ඩු වෙන පටන් අරගෙන නෑ කතා කරලා මොහොත් එක්ක අපි කොච්චර තේරුම් ගන්නද දොත් මු තේරුම් ගන්නෑ නේ ඔය ටික අපිත් කියලා දිනවනේ බං ඕකෝ දැන් මම මේ අන්තිම වතාවට යටි කියලා යනවා මේක කරන්න එපා කියලා එහෙම කරලා වැඩක් නැහැනේ මේකෙන් අසේන ලෙඩ වුණා නෝනේ අසේනගේ හැටි යා පොඩ්ඩක්ත්න් ඩෙඩ වෙනවා ඊට හපන් gedara ප්‍රශ්න කල්පනලගේ ප්‍රශ්න එයාට එකම සැනසීම මහිය අයගා විතරනේ එයාත් උහුම කරාම ඉතින් අසේනට දුක හිතන එක සාධාරණයි නේ හරි 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 නංගි මේ ඔයා කලබල වෙන්න තින්නකෝ හරි අපි අපේ කව බැලන්ස් කරගන්න ඔයා අසේනට ගිහිල්ලා කියන්න යාට තව චුට්ටක් ඉවසලා ඉන්න අපිට තව දවස් දෙකක් දෙන්නකෝ නේ අපි අපේ ගාබලස් ගන්න. අනිවාර්ය අනිවාර්ය. දවස් දෙකක් හොදන්න බැදි මචං. ඈ. ඕක තේරුම් ගත්ත නැත්නම් අතපය බැඳලා හරි ඕකට තේරුම් කරලා ඇදගෙන ගිහිල්ලා අසනි ගාව සමාවිල්ලන්නේ කියන්නේ මම. ඔව් ඔව්. හරි හරි. මං ගිහින් එන්න. මම මේක කියන්න ආවේ. මම යන්න හිනා. එසමින්. අපි අතරින්නේ නැහැ. වැඩේ අතරින්නේ නැහැ. හරි. මල්ලපම් මුගේ වැඩ. බේබි ෂෙරමි ක්‍රීම් වල
ෆෝමල්ඩිහයිඩ්, පැරබන් සහ පෙට්‍රෝලියම් තෙල් රහිතයි. ෆෙඩ්නා ටමීටි බොනවනක් ලස්සනට අඳින්න බය වෙන්න ඕනේ නෑ. ෆෙඩ්නා ටමීටි. ඉකුරු, කරද මුංගු, තුල්සි සහ කුරුඳු වල යහකුණෙන් ලාවෝ චින්ජ ප්ලස්. දශකහයක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මූතා ඉන්ග්‍රීඩියන්ට්ස්. මොකද්ද මම මේ උනේ? ආ? දෑරෝ ගිල්ලෝ වගේ වලලත් ගින් කියයිද? කියනවා කියනවා අනිවාර්යෙන්ම කියනවා එමුතුමා. ඕකයි ඉතින් කොහොමද ජීත්තේනේ? ඕක ඔය පොඩි පොඩි දේවල් ගින් හැම තැනම කියන චීත්තේ. ඕක දැන් ගින් අපේ සෙට් එකක්වත් කියනවා. ඊට පස්සේ අර උන්ගේ කෙල්ලෝ එක්කත් කියනවා. හරි, ගෙදර ගිහින් උන්ගේ හැමෝටම ඕක වමාරලා දානවා. මොකද්ද? කලණ ගිහිල්ලා ඕක හැමතැනම කියයිද? යකෝ එතකොට අසිනිත් දැනගන්න ඕනේ. අය දැනගන්නවා දැනගන්නවා. ඔක්කොම දැනගන්නවා. අනිත් එක මේ කල්යාට ඇමතුමත් එක්ක පොඩි අවුලකුත් තියෙනවානේ. පොඩි නෙමෙයි ලොකු අවුලක් තියෙන්නේ. ඕකත් පිටින් දාලා ඕක ඔය හැමදේම ජිල් කරලා දානවා. කලණ මොකද්ද මාත් එක්ක තියෙන අවුල? යකෝ මමනේ හැම දෙයකටම උදව් කරන්නේ. ඒ කියන්නේ ඇමතුමා උදව් කරාට ඔයාලා හැමෝම සම වයසනේ. දැන් ඔයා දාන ෂෝ එක ඌට දාගන්න බෑනේ. ඔයා පාරට බහැපුවම වාහන ටික ඕම් පිටිපස්සෙන් එනවා. දොරවල් ටික අරිනවා. කෙල්ලෝ සට සට ගාලා බලනවා. හරි. ඉතින් ඒ කිසි දෙයක් ඌට කරගන්න බෑනේ. ඒක තමයි ඕකට තියෙන එකම අවුල. ඒක මේ ඌත් දැන් ওই දේශපාලනට බහිනවා කියලා කතාවක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඉතින් පොඩි පොඩි අවුල් තියෙනවා. මේ දන්නේ නැද්ද? අනේ මේ නයනයා. නොදන්න මගුල් කතා නොකර ඉඳහන්. කලන කොළුව කොහෙද මේ අපේ කල්පන මහත්තයාට සමාන වෙන්නේ? ඒකට මේ වචන දෙකක් හරියට ගලපලා කතා කරගන්න බෑ. වාඩි වෙච්ච හැම විභාගයක්ම පෙළුණා කියලා මට අසේල මහත්තයා කිව්වා. අටේ පන්ති ඉඳලා නවයේ පන්තියට දාලා තියන්නේ පන්ති භාර ගුරුතුමීට ලක්ෂයක් දීලා. හරි හරි මිලින්දයි මේ 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 ඉතින් ඌ කියන දේවල් තමයි ඉතින් මං කියන්නේ. හරි හරි ඒ කතාව පැත්තකින් තියහන්කෝ. නයන උඹ කොහොම හරි කරලා මේ වැඩේ ෂේප් කරහන්කෝ. කලනට මේ දේවල් ගෙදෙට්ට කියන්න දෙන්න එපා. උට කියහන් කියන්න එපා කියලා. හරි හරි අමුතුමා මං ඉතින් උපරිම උත්සාහ කරන්න. අමුතුමා වෙනුවෙන් ඉතින් මට කරන්න බැරි දෙයක් නැහනේ. මං ඉතින් ඕන දෙයක් කරනවා. අනිත් එක මේ අමුතුමා ඔය අපේ කල්ණයාට ඔය කෝඩිනේටින් ඔය ක්‍රිකට් එක මත් දුන්නනේ. දුන්නට වැඩක් නැහැ. ඕකට අස්සනක්වත් ගහගන්න බෑ. ඔන්න බලන්න. ඕකත් අනා ගන්නවා. ඕකත් අනා ගන්නවා. අනිත් එක ඇමතුමා ඉතින් ඌ ඔයාට බොක්කත් නැහනේ. හා අපි එහෙම නැහනේ. නැද්ද මිලින්ද අයියා? හරි හරි හරි. අනේ මේ නයනයා. මං උඹ කවුද කියන්නත් හොඳට දන්නවා. උඹ නිකන් මෙතන මේ බොරදියේ මාළු බාන ලෑස්ති වෙන්න එපා. කල්පන මාතේ බය නැතු ඉන්නකෝ. කොහේ මහ ලොකු දෙයක් නෙවෙයිනේ. මොකද කලන කොළුවා කියලා මහා සුද්ධවන්තයෙක්ද? ඒකට හැම තැනම මේ ගෑල් ළමයි ඉන්නවා. අර අපේ අතුලගේ නංගිත් එක්ක පලිලව්වක් කරගෙන යන්තම් ඔළුවට වෙඩි ගන්න නැතුව බේරුනේ. එයා මොනවා හරි කල්පන මහත්තයාට විරුද්ධව කියලා තිබ්බොත් මං මහා පාරේදී තාත්තලා පුතාලා සේරගෙම රෙදි ගලවනවා. මං නෑ නෑ මිලින්ද මේ වෙලාවේ කලබල වෙන්න එපා. මේ වෙලාවේ අපි බොහොම සීරු මාරුවට මේ වැඩේ කරන්න ඕනේ. නෑ නෑ උඹ මේක කොහොම හරි ෂේප් කරපන්කෝ. පවණිගේ පැත්තට වැරදි දාලා හරි කමක් නැහැ. මොන හරි කමක් නැහැ කියලා ඒක ෂේප් කරලා දාපන්. ෂේප් කරයි ෂේප් කරයි. කල්පන මහත්තයා මේ මං ඔයාට හුණා කිව්වා වගේ කියන්නම්. ඔයා කවදා හරි විනාශ වෙන්නේ මෙන්න මූ හින්දා. ඔව් ඔව් ඔව්. මං කියලා තියෙනවනේ බිම හින්දාන්න ඕනේ උන් පුටුවට වාඩි කරන්න එපා කියලා. කොටට කොටේ ඉඳගෙන අතර වටේ ගිහිලා ගිනි තියපන්. මං ඔයාලට ওই ගාන දුන්නොත් ඔක ඉක්මනට වැඩේ ඉවර කරලා දෙන්න පුළුවන්. මට ඕනේ ඉක්මනටම ස්ටුඩියෝ එකේ වැඩ ටික ඉවර වෙන්න. ඊට පස්සේ තව පොඩි පොඩි ඩෙකරේෂන්ස් ටිකුත් තියෙන එක මම ඇවිල්ලා කරන්න. මට කොහොම හරි මහියාව සර්ප්‍රයිස් කරන්න ඕනේ.
අසේනි දැනගන්නවා අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා. අසේනි? අයියා අසේනි සේරම දන්නවා. එයා දැනටමත් සේරම දේවල් දන්නවා. මොකද්ද? We'll be right back.